අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම අවිත් එක්ක එකතු වෙන. ඉතින් අද අපි කතා කරන්නේ මොකක් ගැනද? ඉතින් අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් පිළිබඳව. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ නිරාකරණය කරන් තමයි අද මම මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා ෆික්ස් ඩිපොසිට් රේට්ස් අඩු වුණා, ඒත් එක්කම ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අඩු වුණාද? ඒ වගේම මොන වගේ රේට් එකක්ද දැන් හම්බෙන්නේ කියලා. ඉතින් මම හිතුවා මේ ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යන් වීඩියෝ එකට. ඉතින් මම මේ සඳහා තෝරගත්තේ NSB බැංක එක. එහෙම නැත්නම් ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතින් ගොඩක් දෙනෙක් රජයේ බැංකුවක් බලනවා ෆික්ස් ඩිපොසිට් එකක් වගේම තමන් ඉදිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරද්දිත්. ඉතින් ඒත් එක්කම ඉදිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න ගොඩක් හොඳ බැංකුවක් විදියට ජාතික ඉදිරි කිරීමේ බැංකුව හඳුන්වන්න පුළුවන්. මොකද මේක රජයේ බැංකුවක්. ඒ වගේම ගොඩක් හොඳ රේටින් එකක් තියෙන බැංකුවක්. ඉතින් ඒත් එක්කම අපි දැන් බලමු කොහොමද අපිට හම්බෙන ෆික්ස් ඩිපොසිට් රේට්ස් වගේම ජේෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුමේ මොන වගේ වෙනසක්ද වෙලා තියෙන්නේ, ඇත්තටම වෙනසක් වෙලා නැද්ද කියලා. ඉතින් ඔබට බලාගැනීමේ හැකියාව තියෙනවා මෙතන ෆික්ස් ඩිපොසිට් එක මාස 60 එහෙම නැත්නම් අවුරුදු දක්වා අවුරුදු 5 දක්වාම මෙන්න මේ ෆික්ස් ඩිපොසිට් රේට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් 6.38 වගේ ගොඩක් අඩු පොලි ප්‍රතිශතයක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් බලාගැනීමේ හැකියාව තියෙනවා ඇනුවල් ඉන්ට්‍රස්ට් රේට් එක. ඉතින් මාස 36ට ගත්තොත් ෆික්ස් ඩිපොසිට් එකට අපිට හම්බෙන්නේ 6.75යි. ඒ වගේම අවුරුදු 5ක ෆික්ස් ඩිපොසිට් එකට අපිට හම්බෙන්නේ 7.25යි. ඒ වගේම අවුරුදු 2ක ෆික්ස් ඩිපොසිට් එකට අපිට හම්බෙනවා 6.5 බිඳුවක්. ඉතින් මෙන්න මෙතනින් මිනිමම් ඩිපොසිට් අමවුන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන මම වැඩිදුර විස්තර කිරීමකට යන්නේ නැහැ. ඉතින් අවුරුද්දේ ෆික්ස් ඩිපොසිට් එකට ඔබට හම්බෙන්නේ 6.25යි. ඉතින් ඒ වගේම මාස 6ක ෆික්ස් ඩිපොසිට් එකට 6.5 බිඳුවක්. ඉතින් මීට අවුරුද්දකට විතර කලින් 10.5ක් 11ක් වගේ හම්බුණා ෆික්ස් ඩිපොසිට් එකක මාස 6ට. ඉතින් ඇත්තටම මේ වගේ මෙහෙම තත්ත්වයක් උදා වුණේ ගොඩක්ම කොරෝනත් එක්ක ආපු ආර්ථික අර්බුදය නිසා තමයි මේ වගේ ගොඩක් පොලි ප්‍රශ්තයන් පහලට ආවේ. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම ඇයි මෙහෙම ආවේ, ඇයි මේගොල්ලන්ට දෙන්න බැරි කියලා. ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ හිතාමතාම මෙන්න මේ වගේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් වල රේට්ස් අගයන් අඩු කරනවා කියලා. ඉතින් අපි දැන් බලමු ජේෂ්ඨ පුරවැසි ගිණුමට මොකද වෙලා තින්නේ කියලා. ඉතින් මෙන්න මෙතන පෙන්නනවා තවමත් සීනියර් සිටිසන් ෆික්ස් ඩිපොසිට් එකට 15%ක් ගෙවනවා. ඉතින් මේක ඔයා අද දැම්මත් මෙන්න මේ 15% හම්බෙනවා. ඉතින් මේක 1.5යි. ඉතින් මිලියන 1.5යි ඔබට උපරිම තැන්පතුවකට යන්න පුළුවන්. මේක අවුරුදු 60ට වඩා වැඩි ඕනෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට ආරම්භ කිරීමට හැකියාවක් තියෙන ෆික්ස් ඩිපොසිට් එකක්. ඉතින් උපරිමය 115ක්, එහෙම නැත්නම් මිලියන 1.5කට යටත් දැනටමත් ඔබට ආරම්භ කිරීමේ හැකියාව දෙනවා. ඉතින් ඒ අවුරුද්ද අවසානයේදී, එහෙම නැත්නම් මේකේ උපරිම කාල සීමාව මාස 12යි, අවමයක් නැහැ. ඒ වගේම කල්පිරීමේදී සහ මාසිකව ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දෙන් පස්සේ නැවත රිනියු වීමක් තමයි වෙන්නේ මෙන්න මේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම. ඉතින් 115ක් කියන්නේ මේ කාලේ හැටියට ගොඩක් හොඳ විශාල පොලියක් අපිට ලැබෙනවා. ඉතින් මේක ඉදිරියේදී යම් කිසි වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන් කියලා විතරක් ඔබ මතක තියාගත්තා නම් හොඳයි. මොකද මේකේ බැංකුව විසින් යම් කිසි ප්‍රතිශතයක් තමයි කියවන 15%. ඉතින් ඉතුරු ප්‍රතිශතය රජය විසින් තමයි ලබා දෙන්නේ. මොකද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ෆික්ස් ඩිපොසිට් එකක් විදියට මේක ගැසට් කරලා තියෙන නිසා. ඉතින් ඉදිරියේදී මේවා වෙනස් විය හැකි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් නමුත් වර්තමානයේ වන විට
किसी प्रश्न नुव मैंने मे फि फिस्ड डिपोजिट वोट आरंभ करान पुलवा यदि मंगीतना उगल तिब गोड कुलू प्रश्न विसंदेरा मे कम यदि इधि अभी लभन फिस्ड डिपोजिट वाल पोलिए इवागे मे फिस्ड डिपोजिट आदाय अड़ यदि मैंने मेकनीस गोडक दोटास्वेल पेट नूरवेला इधि ममत कोटास्वेलपोलना ओब धनवत्म वीडियो करण बलाबरतना इधि बल कोहमद कोटास्वेलपोले आयोजन करें समागम कोहमद यदि मे के अभी फिस्ड डिपोजिट आरंभ करो अभी फिस्ड डिपोजिट अवसान पोलिया कंपेन यदि मे वगे अभी कोटास्वेल बोल आयोजन कर अभी पोलिया कंपेन मैंने मे वगे गोडक देवल अभी सविस्तरात्मक कथाक्रम इधरी वीडियो यदि दिग्गट में अब यूट्यूब चानल कथा इनके आराधना करना मे वीडियो वाक्य मैं अनिवार्य लाइक करवागे तवत्टरी बला शेयर करें यदि नेवागेम वीडियो हितन अनिवार्य पल्ले कमेंट करान यदि मे वगेम तवत वेदगा वीडियो की इकमेंट हम गील जयवा।